Hi my dear beautiful friends, welcome to a new med student vlog. ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න පටන් ගත්තේ සතිය මැද දවසකින්. මට සතිය මැදදි තමයි හිතුනේ මම week in my med student life vlog එකක් කරලා නැහැ කියලා. ඉතින් මම එතනින්දලා ඒ වීඩියෝ එක කරන්න පටන් ගත්තා. ඉතින් සතිය පටන් ගත්තේ මගේ හොස්ටල් එකේ මගේ යාළුවගේ බර්ත්ඩේ එකත් එක්ක. මේ මගේ ඒ සතියේ රෙකෝඩ් කරන දෙවනි දවස. ඉතින් මේ දවසේ අපිට තිබුණා ප්‍රසන්ටේෂන් එකක් කරන්න. ඒ ප්‍රසන්ටේෂන් එකේදී අපි කරන්නේ අපි හොස්පිටල් එකට බෙහෙත් ගන්නපු ලෙඩෙක්ගේ පසුරු විපරමක්. ඒ කියන්නේ ඒ ලෙඩා ගෙදර ගිහිල්ලා ඊට පස්සේ එයා කොහමද ඒ බෙහෙත් දිගටම ගන්නෙ, ඊට පස්සේ එයාට ඒ බෙහෙත් ගද්දි, එහෙම නැත්නම් ආයි ක්ලිනික් එද්දි ඒ අපි දෙන උපදෙස් පිළිපදිද්දී උන ප්‍රශ්න මොනවාද, ඒවට තියෙන බාධා මොනවාද, එයාගේ පවුල් පසුබිමත් එක්ක ඒව කරන්න බැරි හේතු තත්ත්ව තමයි අපි පසුබිපරම් කරේ. ඉතින් එදා දවස ඒ ප්‍රසන්ටේෂන් එක තමයි අපි කරේ. ඊට පස්සේ මේ එදා දවසේ හවස. ඉතින් එදා ක්ලිනිකල්ස් ඉවර වෙලා ඊට පස්සේ මම ඇවිල්ලා මේ පේපර් එකක් කරන ගමන්. මේ පේපර් එකේ කරන ගමන් මම මේ ඊට අදාළව බුක්මාක් අලවනවා. මොකද මේක ගොඩක් ලොකු පොතක්. මේකේ සමහර පිටු තියෙනවා අපි කවදාවත් බලන්නේ නැති. ඉතින් අපි බලපු එක ආය අපිට හරියට ලේසි ඉක්මනින් අඳුර ගන්න මේක මම බුක්මාක් එක අනිවාර්යෙන් මේ පොත්ත බැලුවොත් මේ පොතේ පිටුවට අලවනවා. ඊට පස්සේ ආය පිටු හොයාගන්න ලේසි නිසා. මම බුක්මාක් සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා අඩුයි. එනවා මේ පොතට මම බුක්මාක් පාවිච්චි කරනවා. මොකද මේ පොතේ පිටු ගොඩාක් තියෙනවා. ඒකේ මම බලපු පිටු අය හොයාගන්න ගොඩක් අමාරුයි නැත්තම්. ඊට පස්සේ මම ඊළඟ දවස. මේ දවස්සේ ක්ලිනිකල්ස් වල නම් විශේෂ දෙයක් සිද්ධ වුණා. සුපුරුදු පරිදිම හිස්ට්‍රි ගන්නවා. ඒ වගේ දේවල් තමයි සිද්ධ වුණේ. ඊට පස්සේ එදා දවසේ හවස රෑ වෙලා යාළුවා මමයි බේත් ගන්න ගියා. මගේ යාළුවට බේත් ගන්න තමයි ගියේ. මොකද යාළුවට ටික දවසකින් සම්ම තිබ්බ කොච්චර බේත් ගත්තත් සම අඩුුනේ නැහැ. ඒ නිසා අපි දෙන්න ආයෙ පාරක් බේත් ගන්න ගියා. මගේ යාළුවා ඉස්සරහා ඉන්න ඔයාලට පේනා නේද? ඉතින් යාළුවා බේත් කරනකම් මම පිටිපස්සට වෙලා නෝට් එකක් බල බල හිටියා. ඊට පස්සේ මේ ඊළඟ දවස. එදා ක්ලිනිකස් තිබුණා. එදා අපිට ක්ලාස් එකක් තිබුණා. ක්ලාස් එකක් කියන්නේ එක ළමයෙක් හිස්ට්‍රි එකක් ප්‍රසන් කරනවා. ඊට පස්සේ හිස්ට්‍රි එක ගැන කන්සල්ටන්ට් සර් කෙනෙක් මැඩම් කෙනෙක් එක්ක අපි ඩිස්කස් කරනවා. ඊට පස්සේ මම ෆැකල්ටි එකට ගිහින් මේ ශ්‍රී ලංකා ස්ටුඩන්ට් ෆෝම් ඉන්ඩරි බුක් එක ගත්තා අපේ නංගිට. මේක අපේ හැම ෆැකල්ටි එකකම ළමයින්ට ඕන වෙනවා. ඉතින් නංගි මං හරහා මේක ගත්තා යාට. මේ ඊළඟ දවස. අදත් ක්ලිනිකස් තිබුණා. ක්ලිනිකස් ඉවරුණාට පස්සේ ලස්සනම දවස අද වුණා. ඒ මොකද අද අපේ ගෙදරින් ආවා. ගෙදර මම යවලා තිබුණ ඇඳුම් වගේක් අම්ම හොදලා එවලා තිබ්බා. තව අමාලුතෙන් ඇඳුම් අරගෙන මට එවලා තිබ්බා. ඉතින් ඒ නිසා මට ගොඩක් සතුටුයි. අද ඉතින් තාත්ත තමයි මේ ඔක්කොම අරගෙන ආවේ. තාත්තා වැඩක් කරේ නිසා සතුටුයි. අපි කැම්පස් එකේදී ගෙදරින් ඇවිල්ලා අපිව බලලා යනවා කියන්නේ එදා ඉතින් ජයම ජයයි. ඉතින් ගෙදරින් කෑම ජාති ගේනවා. තව ගොඩක් ජාති ගේනවා. සමහරවිට අපේ තාත්තා සතියකට දවසක් හෝ සති දෙකකට දවසක් අනිවාර්යෙන් මාව බලන්න යන වෙනවා. හරි. එදා කෑම එකුත් එවලා තිබ්බ අපේ අම්ම රස්සට. ඉතින් මමයි මගේ යාළුවා එකතු වෙලා අපි කෑම එක කෑවා. ඉතින් මට කෑම විතරක් නෙමෙයි තව මේවත් ගෙනත් තිබ්බා. තව අපේ අම්මගේ අතින් මම හදපු අලුවා හදලා එවලා තිබ්බා. මං අලුවා කන්න මාර මාසයි. ඒක නිසා අපේ අම්මා මහන්සි බලන්නේ නැහැ. අනිවාර්යෙන් අලුවා වගේ දේවල් හදනවා. ඉතින් මම ඒව ඊට පස්සේ හොස්ටල් එකේ යාළුවන්ටත් දීලා හොස්ටල් එකේ මගෙත් එක්ක ඉන්න යාළුවත් එක්ක කනවා. අම්ම අලුවා විතරක් නෙවෙයි වැලිතලපත්තවල තිබ්බා. වැලිතලපොලට මම ගොඩක් ආස නැහැ. ඒත් අම්ම හදලා එව්වත් නම් කනවා මම. ඉතින් මේ තාත්තා ගෙනාපු කේක් එක මේ කේක් එකේ විශේෂත්වය තමයි මේ කේක් එක තමයි ලංකාවේ මම කාලා තියෙන බටර් කේක් වලින් රසම බටර් කේක් ජාතිය. ඉතින් ඒ නිසා ගොඩක් කලවට ගෙදරින් එනවා නම් මේ බටර් කේක් එකෙන් කොටසකුත් අර ඒ කඩෙන් අරගත්තු බටර් කේක් එකෙන් කොටසකුත් අරගෙන එනවා. ඉතින් ඉතාල දවස ඒ විදිහට ඉවර වුණා. ඊට පස්සේ මේ ඉරිදා දවස
ඉතින් ඉත දයාලුවයි මම හොස්ටල් එකේ පාඩම් කරන්නේ උදේවරුව. උදේවරුව අපි ක්ලිනික් එකට යන්නේ නැහැ. යාලුවා බඩගින ආපුවාම ගිහිල්ලා ගේනවා PNS එකෙන්. මේ වගේ කෑමක් ඊට පස්සේ අපි දෙන්නා ඒකක තමයි පාඩම් කරන්නේ. ඉතින් ඊට දවසේ උදේවරුව එම තමයි ගත වෙන්නේ. ඊට පස්සේ ඉරිදා හවසට මම යනවා ක්ලිනිකස් වලට. ආයේ මොකද හිස්ට්‍රිස් කීපයක් ගන්න සෙට් වෙනවා සඳුදා උදේට. ඒක ටිකක් අමාරු සඳුදා උදේට. ඒ නිසා මම හවසට ආයෙත් ක්ලිනිකස් යනවා. ඉරිදා හැම ඉවරුනේ. ඊට පස්සේ සඳුදා. සඳුදා එදා මම ගියා ෆැකල්ටි එකට පාඩම් කරන්න. ෆැකල්ටි එකේ තව එකට මේ ෆැකල්ටි එකේ තව එක ඉඳලා අවට වීව් එක. ඉතින් ෆැකල්ටි එකේ තව එක එකේ ඉඳන් තමයි මම එදා පාඩම් කරේ. ඊට පස්සේ හවස හොස්ටල් ආව පේනවනේ මම යෝගට් කාලා තියෙන තරම. ඉතින් එදා දවසත් ඉවරයි. මේ ඊළඟ දවස සඳෙන් පස්සේ මේ අඟහරුවාදා දවස. ඉතින් එදා දවසේ ක්ලිනිකස් ඉවර වෙලා ඊට පස්සේ ඩොක්ටර්ස් කැන්ටින් ගිහලා ඉස්ක්‍රීම් කාලා ඊට පස්සේ හොස්ටල් ආවා. මේ ඉතුරු වෙලා තිබුණු කේක් එක ඒක ඊට පස්සේ මං යාළුවයි මමයි ආයෙත් කෑල්ල කෑවා. ඊට පස්සේ මම හවස ගියා ආයෙත් හොස්පිටල් එකට හිස්රි ගන්න. ඒ දවසේම ඉවර වුණා මේ ඊට පස්සේ දවසේ යාළුවයි මමයි OPD බිල්ඩින් එකට ගියා එක්සමිනේෂන් ටිකක් කරන්න. ෂෝට් කේස් වලට වුණ එක්සමිනේෂන් ටිකක් කරන්න. පස්සේ අපි හවස ඇවිල්ලා අපි දෙන්නා දාපු ඕඩර් එකක් ආවා. අපි දෙන්නගේ හෙයර් ඩ්‍රයර් එක කැඩලා තිබුණේ. ඒ නිසා අපි අලුත් හෙයර් ඩ්‍රයර් එකක් දැම්මා. එකක් නෙමෙයි දෙකක් දැම්මා, දෙන්නට දෙකක්. ඊට පස්සේ ඇවිල්ලා තිබුණේ බොහොම මිනි වර්ෂන් එකක්. ගොඩක්ම පුංචි. ඉතින් ඒ උනාට කමක් නැහැ කියලා හිතාගෙන අපි දෙන්නා ඒ දෙක තියාගත්තා. ඊට පස්සේ ඉස්සෙල්ලා මේක පාවිච්චි කරේ මගේ එහා පැති රූම් එකේ යාළුවා. එයාට පාවිච්චි කරන්න පුළුවන් වුණාට නැහැ. ඊට පස්සේ කොහොම හරි දෙවෙනි පාරට මම යූස් කරද්දී මේක පිච්චිලාම ගියා යූස් කරන්නම් බැරි විදියට. බලන්නකෝ ඉතින් අපි ලාබෙට බඩු ගන්න ගිහින් වෙච්ච දේ. හරි මේ ඊළඟ දවසේ ක්ලිනිකස් ගියා. ඊට පස්සේ ක්ලිනිකස් වල 4 විතර වෙනකම් ඉන්න උනා. ඊට පස්සේ ටිකක් රිෆ්‍රෙෂ් වෙන්නත් එක්ක මම ගිහිල්ලා ෆ්‍රුට් ජූස් එකක් බිව්වා. ඉතින් මේ විදිහට තමයි මම මේ රෙකෝඩ් කරගෙන ආපු සතිය ඉවර වුණේ. ඉතින් මම හිතනවා ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. කමෙන්ට් කරන්න මතක කරන්න. පාමුන් ගිහින් යනම් බයි.